අපි පළමුවම හෙලා දකින්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවාගෙන වීලොග් ඒ ක්‍රියාන්විතේ ප්‍රධානිය වෙන දර්ශන හඳුන්ගොඩ මහතාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීම ගැන පණිතාන මැතිතුමා කෝවාගේ ඔහු මාධ්‍යවල කතා කරන හැටි ඔහුගේ භාවිතාව ඔහුගේ ඇතම් කරුණු පැහැදිලි කිරීම ඔහු තැන් තැන් වලට ගිහිල්ලා කරන ඒවා පිළිබඳ විවේචන තියෙන්න පුළුවන් ඔහු අපිවත් මේ පුජ්‍යලිකව මාවත් සම්බන්ධ කරලා විවේචන කරලා තිනු නමුත් ඔහුට අයිතියක් තියෙනවා ඒ කටයුතු කරන්න ඔහු ත්‍රස්තවාදීෙක් නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාවට ගෙනහිල්ලා අපරාධ විමර්ශනය කිරීමට තරම් ඔහු එහෙම පුජ්‍යලෙක් නෙවෙයි දැන් ඇත්තටම ඔහු අවසාන වශයෙන් කරුණ කවංචාවක් ගැන කළා ඒ වගේම දිලිජ් ජයවීර මහත්මයා සම්බන්ධයෙන් එකක් කළා දිලිනි පියුමාලි හා ඒ භික්ෂුන් වහන්සේ නමක් එක කරා කීර්ති රත්නායක සමග ශාෆ්ට් ඝාතනය ගැන කළා ඒ වගේම යුද හමුදාව පිළිබඳව විශාල හෙළිදරව් ගණනාවක් කළා ඒ වගේම ඖෂධ ජාවාරම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල ජාවාරමක් කළා ඒ වගේම රාජපක්ෂ පුතුන්ගේ වාහන ජාවාරමක් පිළිබඳව ඉතා බරපතල හෙළිදරව් කිරීමක් කළා අවසාන වශයෙන් මේ පොලිස් ඇමති ටිරාන් නලස් මහත්මයා මිලියන් 1500ක් තව අතිරේක වශයෙන් තමන්ගේ පුවත්පත් ආයතනයේට ලංකා බැංකුව හරහා ලබා ගැනීමේ ක්‍රියාවලියක් ඔහු හෙළිදරව් කළා. ඉතින් මේ අනුව පෙනී යනවා මේ එකක්වත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ කාරණා නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු කැඳවලා තියෙන්නේ පසුගිය මැයි 9 වෙනිදා සිදුවෙච්ච සිදුවීමක් ගැන. ඇත්තටම ආණ්ඩුව රටේ ජනාධිපතිවරු ඝාතනය කරපු LTT ත්‍රස්තවාදීන්ට සමාව දීලා එළියට දාලා ඒ පරිච්ඡේදය අවසන් කළා සමාව දෙන තත්ත්වයට පත් වෙලා ඉන්න රටක මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරයේ ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ වීඩියෝව කරපු මාධ්‍යවේදීන්ට මේ විදිහට කටයුතු කිරීම කවර ආකාරයට සමාජය පිළිගනීද කියන ගැටලුව අපිට එනවා මේ රට දැන් ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතවරු වෙනවා ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජිතවරු වෙනවා මූල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර ආයතනවල පිරිස්සෙනවා මේ රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම පිළිබඳව දූෂණය පිළිබඳව ඒ අය හඬනම් වල තියෙනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටගෙන කියපු කරුණු හතෙන් එකක් තමයි දූෂණය පිළිබඳ කාරණේ ඒ දූෂණය පිළිබඳ කාරණා තමයි වැඩි හරියක්ම මේ දර්ශන හඳුන්නේ පැනණම් වල තියෙන්නේ ඉතින් අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ජාත්‍යන්තර ආයතන සම්බන්ධෙනුත් මේ රටේ බදු බර වැඩි කරන්න ආණ්ඩුවට බලපෑම් කරනවා කියලා ආණ්ඩුව කියනවා විදුලි බිල වැඩි කරන්නයි කියලා ආණ්ඩුවට බලපෑම් කරනවා කියලා ආණ්ඩුව කියනවා ගෑස් තෙල් මිල වැඩි කරන්නයි කියලා ආණ්ඩුවට බලපෑම් කරන බව ආණ්ඩුව කියනවා හැබැයි මේ මානව හිමිකම් ගැන නැද්ද කතාවක් අර පරණ LTT සංවිධානයේ ඒ කාලේ ඇති වෙන මානව හිමිකම් විතරද මානව හිමිකම් මේ දැන් කඩ වෙන සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ගේ මේ මාධ්‍යවේදීන්ගේ මානව හිමිකම් නොවේද ඇත්තටම අද මේ යූටියුබර්ස්ලා මේක තමයි අලුත් මාධ්‍ය කලාව එවැනි ජනප්‍රිය මාධ්‍යවේදීන් ගණනාවක්ම මේ රටේ ඉන්නවා ඒ ගණනාව හරහාම මේ මර්ධනය ගෙන යාමේ තත්ත්වය අපිට පේනවා ඒ නිසා මේ යම් යම් ඇමතිවරුන්ගේ ඝනදෙනු ඒ ඝනදෙනු පිළිබඳව නිසි විමර්ශනයක් කරලා ඒ නීති විරෝධී ඝනදෙනු වලට සම්බන්ධ දේශපාලකෝ ඉන්නවනම් නිලධාරී ඉන්නවනම් ඒ පිළිබඳව විමර්ශනය කරන්න නැතුව ඒවා වාර්තා කරපු වාර්තාකරුවන් විනාශ කිරීමට කටයුතු කිරීම ගැන පණිවිඩය ගැන හොයන්නේ නැතුව පණිවිඩකරු විනාශ කිරීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු තත්ත්වයක් විතරක් නෙවෙයි වැළක්වා ගත යුතු වැළැක්විය යුතු තත්ත්වයක් මේ රටේ. ඒ නිසා මිනිස් නිදහස පිළිබඳව අපි හැමෝටම සීමා තියෙනවා. ඒ සීමා මායිම් ඇතුලේ දර්ශන හඳුන්ගොඩ මහත්මයා අනාගතයේ කටයුතු කරයි. මොකද රටේ සංස්කෘතික සීමා තියෙනවා, සමාජීය සීමා තියෙනවා. නමුත් ඔහු මේ හෙලි කරපු කරුණු සම්බන්ධයෙන් හරිනම් කරන්න ඕනේ ඔහුව රහස් පොලිසියට ගෙනහිල්ලා මේ කියපු කරුණු ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න මේවා සම්බන්ධයෙන් ඔහුට තියනවාද යම්කිසි ආකාරයක තොරතුරු යම්කිසි ආකාරයක පදනම් මේ කරපු චෝදනා සම්බන්ධයෙන් අන්න ඒව පිළිබඳව විමර්ශනය කිරීමයි සිදුවේ යුත්තේ ඉතින් අපි දන්නවා අපි දැක්කා එංගලන්තයේ අගමැතිතුමා රිෂි සුනක් පොඩි YouTube වීඩියෝවක් දැම්මා කාර් එකේ යන ගමන් සීට් බෙල්ට් එක ඔහු පැලඳගෙන හිටියේ නැහැ. ඒ පිළිබඳව විමර්ශනයක් ආවම ඔහු ඒ දඩිය ගෙව්වා.
දැන් මේ රටේ මේ මැති ඇමතිවරු ඇතුළු දේශපාලකින්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රකෝටි ගණන් ධනය මංකොල්ල කෑම ගැන හෙලිදරව් කළාම ඒ ගැන කතා කරන්න කෙනෙක් නැහැ. මතක තියාගන්න ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා පමණක් රුපියල් බිලියන 500කට අධික ප්‍රමාණයක් මේ දේශපාලකයන් හා ඔවුන්ගේ ගජ මිතුරන් අක්‍රීය ණය විදිහට කොල්ලකාගෙන ඉන්නවා. මේ සමාජයේ මහල් නිවාස අරගෙන එහෙම නැත්නම් බෙන්ස් රත අරගෙන බොහොම උජාරුවට ජැන්ඩියට ජීවත් වෙනවා. හැබැයි රජයේ බැංකුවලට පොලු තියලා බැංකුවලින් ලබාගත් මුදල් වලින්. ඒක නිසා මේ පිළිබඳව මේ මුළු සමාජයේම තවදුරටත් අනික් මාධ්‍යවේදිනුත් දැනුවත් කිරීමට ශක්තිමත්ව පෙළගැසිය යුතු අවස්ථාවක් එළඹිලා තිබෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම පසුගියදා එල්පින්ස්ටන් සංඝහල අසලදී පසුගිය තුන්වෙනිදා රාත්‍රියේ සිදුවිච්ච සිදුවීම මේක අනාගතයේ දරුණු ආකාරයට මේක ඇති වෙන්න පුළුවන් කිසියම් ආකාරයක පෙරනිමිත්තක්. මොකද්ද? උද්ඝෝෂණයක් කරනවා. උද්ඝෝෂණේ සාමකාමීව පවත්වන්නේ කියලා නියෝගයක් එනවා උසාවියෙන්. ඒ අනුව උද්ඝෝෂක කරුවෝ ඒ සත්‍යග්‍රහය කරගෙන යනවා. හැබැයි ප්‍රචණ්ඩ පහර දීමක් පිටතින් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණාට පස්සේ පොලිසිය මැදිහත් වෙනවා. මේ සෙල්ලම ඉදිරියේදී සිදු වෙන්න පුළුවන්. මොකද මේක ලංකාවේ මේ අමුතු දෙයක් නෙවෙයි. 80 ගණන්වල අත්ත වශයෙන්ම ජාවර්ධන ජනාධිපතිතුමාගේ කාලෙත්, ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලෙත් මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙච්ච දෙයක්. මොකද්ද? සාමාන්‍ය පොලිසියට අමතරව හිතවත් මරවර හමුදා ලවා උද්ඝෝෂකින්ට ගහලා ඊළඟට පොලිසියෙන් ඇවිල්ලා අර උද්ඝෝෂකින්ට දඬුවම් කිරීමේ ක්‍රියාවලිය. ඕක අපි විශ්වවිද්‍යාල යන කාලේ ඉඳන් අපි අත්දකපු දෙයක්. දැන් ඒකද මේ නැවතත් මේ නාටකයේද නැවතත් මේ තිරපටපත මතමද මේ ක්‍රියා කරන්න යන්නේ? anu ඉදිරියේදී කොතරම් අවිහිංසාවාදීව වුණත් කොතරම් නීතියට එකඟව වුණත් යම් කිසි ආකාරයක විරෝධතාවයක් උද්ඝෝෂණයක් කරගෙන යද්දී සිදුවෙන්න පුළුවන් දේ තමයි මොකද්ද? මෙවැනි මරකල්ලි පැමිණිලා ඒ මරකල්ලි ඒවට මැදිහත් වෙලා ඒ මරකල්ලි වල පහර දීම වැළැක්වීමේ මුවාවෙන් පොලිසිය ඒවට මැදිහත් වෙලා උසාවි නියෝග වලට පිටින් කරගන්න දෙයක් නැති දේ ඒ මර්ධනය කර ගැනීමට ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන්න වැටෙන්න පුරවැසි විශ්වාසය බිඳ වැටෙන්න වැටෙන්න මේ ආර්ථික උගුලෙන් නම් ගොඩ එන්න බෑ. සමහරු කියන මේ උද්ඝෝෂණ නිසා සංචාරක වෙන්නේ ආර්ථික බිඳ වැටීම වැඩි වෙනවා කියලා. ඊට වඩා මේ පුරවැසි විශ්වාසය බිඳ වැටෙන්න වැටෙන්න වෘත්තීය වේදින්ගේ විශ්වාසය බිඳ වැටෙන්න වැටෙන්න සමාජීය විශ්වාසය බිඳ වැටෙන්න වැටෙන්න ලෝක ප්‍රජාවට ලංකාවේ නීතිය හා යුක්තිය ඉටු වෙන්නේ නැහැ කියන වාර්තා වැඩි වෙන්න වැඩි වෙන්න මේ රට ගලවා ගැනීමට තියෙන අවස්ථාව තවදුරටත් ඈත් වෙනවා. අපෙන් තවදුරටත් මේ අර්බුදය පුළුල් වෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් සියලුම පුරවැසියන්ගේ පොදු නැගී සිටීමක් මේක දර්ශන හඳුන් කොටට පමණක් නෙවෙයි සිසු යූටියුබර්ස්ලටත් ඒ වගේම අනිකුත් මාධ්‍යවේදීන්ටත් නිදහස් මාධ්‍යවේදීන්ටත් සිදු වෙන්න පුළුවන් අනතුරක්. ඒ අනතුර වහාම අපි කලින්ම දැකලා ඒ සම්බන්ධයෙන් එකමුතු භාවයක් එක්සත් භාවයක් ඇති කරගෙන නීතියත් යුක්ති ධර්මයේ මූල ධර්මත් ඉටු කිරීමට මැදිහත් වෙන්න ඕනේ කියන එක මේ අවස්ථාවේ අවධාරණය කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.